උණුසුම් පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඇසලපුර පසලොස්සක බොහෝ දිනය අදයි මෙවර සියත අමාවැස්ස පොදා සජීව විකාශය කළුපොවිල ශ්‍රී ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ සිට ජනපති නියෝජනය කරන පක්ෂයට බහුතර බලය දෙන්න අගමැති ගෙන්නීමක් शासने वेनुवेन तमन सिदुकरन कपकीरीम एतमुन विवेचने करन बव सजित कियाई मैतिवर्नेन पसु श्रीलंका निदहस पक्षीय तरुण नायकत्वयकट बहार देनवा हिटपु जनपतिगेन प्रकाशयक तरंग पावादीम संबंधेन महिंदानंद जनपतिगेन पूर्ण विमर्शनयक इल्लाई महिंदानंद क्रीडकिनगेन समाव गतियुतुई नवीन कियाई पाकिस्तान विदेश अमतिटत कोरोना रटवल 59 क संचारकिन निरोधायनेन निदहस एंगलंतय तीरणे कराई ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර මිහින්තලේ ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා जनाधिपति गोटाभय राजपक्ष महता अनुराधपुर मिहिंथला ऐतिहासिक मिहिंदु आरण्य सेनासने वेंदपुदा गनिमेन अद आशीर्वाद लबागत्ता क्रिस्त वर्ष पहा हयान सेवस वलट अयत मिहिंदु आरण्य सेनासने स्याम महानिकाये श्री रोहन पार्श्वे वनवासी संघ सभावे मूलस्थानय वनवा अद पेरवरुवे मिहिंदु आरण्य सेनासने वेत पेमिनी जनाधिपति वरया स्याम महानिकाये श्री रोहन पार्श्वे वनवासी संघ सभावे प्रधान संघ नायक पूज्य गल පාද සුමන හිමියන් බහැදක සුවතක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වුණා. ඉනනතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාර මන්දිරයේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයාට සහ ඇසළ පොහොය දිනේ නිමිත්තෙන් සිල් සමාදන්ව සිටි උවසුවසියන්ට සෙත්පතා ජයපිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරුණා. පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වීරකෙටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. श्रीलंका पुदुजन पेरमुने जय तहुरु किरीम संधा पवत्तुनु लबने जनहमु मालावे तवच्चन हमाग अद वीरकेटिय प्रदेशी पवत्तुना ए अग्रामात्य महिंद राजपक्ष महतागे सहभागित्वेन රටක් එක ගිවිසුම් ගැහුවම තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක ගිවිසුම් වෙනස් කරන්න බෑ. එයාලා බෑ කිව්වොත් අපි ඒ ගිවිසුමත් එක්ක යන්න වෙනවා. එහෙම නැත්නම් රටක් එක හැප්පෙන්න වෙනවා. ඉතින් අපි වගේ පොඩි රටක අපිට ස්වාධීනව ජීවත් වෙන්න අපි ඒ ඇමරිකාව ඒවා අපි MCC මේ විකාව දැන් අපි ඒකට කරුණු කොමිසමක් දාලා වාර්තාවක් අරගෙන අපිට මෙන්න මේ 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 කාරණා නිසා මේකට බෑ කියන පදනමක් හදාගන්න පියවර අරගෙන තියෙනවා. ඒ දි වාර්තාව අපි හුම්ටත් යවනවා. මේක මේවා පිළිබඳව මේ තත්ත්වය පිළිබඳව සොයා බලන්න. දැන් අපිට කියනවා MCC එක ඇයි තහනම් කරන්නේ? තහනම් කරන්නේ නැත්නම් අයින් කරන්නේ නැත්නම් අයින් කරන්නේ. මුත් ඒක අයින් කරන්න ඉස්සෙල්ලා අපි රටේ ජනතාවත් දැනගන්න ඕන මොකද්ද මේ කියන්නේ. ජනතාව දැනුවත් කිරීමට ලීසිම තැන තමයි පාර්ලිමේන්තුව. ඒතකොට පාර්ලිමේන්තුව මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට ලබා දීම ඔබේ යුතුයකමක් ආවගකීමක් කියලා මම විශ්වාස කරනවා.
මෙතර ප්‍රඥා සම්පන්න දෙහිමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 20 වන ධර්මදේශනය අද පෙරවරුවේ කංගල්ල කාල්ටන් නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. පැපිලියන සුනිත්‍රා මහදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිතු බෙදගොඩ අබේතිස්ස නාහිමියන් විසින් මෙවර ධර්මදේශනය පවත්වනු ලැබුවා. එමෙන්ම කංගල්ල නගරයේ ඉදිකරන ලද आरोग्य पौदलिक रोहल अद अग्रमा महिंद राजपक्ष महता मूलिकवेन्तर लुवा शासने वेनुवेन तमन करना सेवे एतिमुन विवेचने करन बव समकी जनपलवेगे नायक सजित प्रेमदास महता पवसनवा ए मूतूर प्रदेशे अद पेवती जन हमोक टेक्विमीन समकी जनबलवेगे नायक सजित प्रेमदास महतागे जय ताहवुरु किरीम विनुवेन पेवत्विन जन हमु मालावे तवत जन हमुवाक अद मूतूर प्रदेशे दी पेवत्तुना ए समकी जनबलवेगे नायक सजित प्रेमदास महतागे प्रधानत्वेन मगे मालिका के लगभग दुबली में शक्ति मत करे प्रतिशंस करने करे मगे पियानं तमाई बुद्ध शासन हमार जनसे दिया करे अभी ते हैं माई अभी पहुंची है काले अदनस्ताने सोलस्पस्ताने दीगवाबिया मेरा में पंसल पद्धति है अभी प्रतिशंस करने करा दहम पासल ल्यापुति दिया करा मित्र वरुणी अद विपक्षे इन्हें तो एक हर व्यापति वर्ण एक एक के ना लाऊ वाला मर्डर करना सारी तक हाथ नहीं करना विवेचन नहीं करना मम्म क्या ने कहा थे मम्म 5 साल हाथ ना बाउद दे साइट के हाथ ना बाउद दे संगावास हाथ ना बाउद दे ये वाके में दाहम पास अर्शाला हाथ ना बाउद दे मम्म गुरुवटा जाति वादी आउसला आगम वादी आउसला रटा गिनी මෙවර මහමැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා දිදහස් පක්ෂයේ නායකත්වය තරුණ නායකයෙකුට බහර දීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අපේ පක්ෂයේ తాවකාලික පසුබැසීමක් තිබෙන බව ඇත්ත. නමුත් මම බොහොම පැහැදිලිව කියන්නට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් තිබෙනවා. මේ මැතිවරණයෙන් පසුව මම උපදේශකවරෙක්, අනුශාසකවරෙක් වශයෙන් ඉඳලා මේ පක්ෂයේ උගත් තරුණ පිරිසකට මේ පක්ෂයේ වැඩ කටයුතු මම බාර දෙනවායි කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. අද මේ වැඩ කටයුතු බාර දී යුත්තේ නව අදහස් දරන නව උගතුන්ට බුද්ධිමතුන්ට ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් තියෙනවා කවුරුත් කලබලෙන්න ඕනාවක් නැහැ අද වර්තමාන දේශපාලන තත්ත්වයේ තුල අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ රජය මහින්ද රාජපක්ෂ ආගමතුමා සමග විශේෂයෙන් මේ සම්දානගත වෙලා අද රටේ දිවෙන ප්‍රශ්න වලින් කොහොමද රට ගොඩගන්නේ කියන කාරණාවට යෑම සඳහායි අපි කටයුතු කරන්නේ මේ රටට ආදරයක් තියෙන සෑම කෙනෙක්ම අද වර්තමාන රජයට සහයෝගය දී යුතු වෙනවා කොරෝනා වසංගතයත් සමග ඇති වී තිබෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීමට වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අවිස්සාවේල ප්‍රදේශයේ අද පැවති හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වෛරසය නිසා දෙවනු ඇති වෙලා තියෙන විශාල ආර්ථික අර්බුදය බොහෝ දෙනෙක් හිතුවා මේක මාසයකින් අවසන් වෙයි කියලා. ඒ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ IMF එකත් තවත් ප්‍රධාන බැංකු කීපයක් සඳහන් කරලා තියෙනවා මේ අවුරුද්දය අඩු වශයෙන් අවුරුදු දෙකක් තියෙයි කියලා. සමහරු කියනවා අවුරුදු තුනක් තියෙනවා කියලා. දැන් මෙහෙම බඩු මිල වැඩි වෙනවා නම් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා තමයි අද දින ලොකුම ප්‍රශ්න. අපේ සටන එතන අපේ ජීවත් වීම කීරයක රැකියාව නැති වෙලා තියෙනවා.
අද කී දෙනෙක්ගේ ආදායම අඩු වෙලාද? එයාට සල්ලි නැහැ. ජීවත් වෙන්න කමාරුයි. අපේ වෙන්න පුළුවන්, කෝට්ටුවේ වෙන්න පුළුවන් හැම එක්කෙනාටම. මේ බඩගින්න වැදෙනවා. හැම එක්කෙනාට ගෙදර ආර්ථිකය නැති වෙනවා. අපි තියෙන එක ආරක්ෂා කරගෙන අපේ ජනතාව ආරක්ෂා කරගෙන ආපහු අපි ඉදිරියට යන්න බලන්න ඕනේ. ඒක කරන්න බැරි වෙලා තියෙනවා මියාට. ඇත්ත වශයෙන්ම සහන දෙන්න බැරි වෙලා තියෙනවා. දැන් කියන්නේ පටිය සදර ගන්න. දැන් හරි පටිය සදරම්මුකෝ. තා අවුරුදු දෙකක් වෙනකොට පටිය සද කරගන්නේ බඩ නැති වෙනවා. අන්න එතෙන්ටයි අපිට යන්න සිදු වෙන්නේ. අන්න එහෙම තත්වයකට යන්නේ. රටේ සියලුම වෘත්තීන්ට පිළිගැනීමක් ඇති කළ යුතු බව ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එයද පෙරවරුවේ කොළඹ පැවති වෘත්තීය ත්‍රිරෝදතර තිරියතුරන්ගේ සම්මුලුවට සහභාගී වෙමි. රට පාලනය කරන්න තිබෙන රටේ තීන්දුව తీරන ආයතන නියෝජනය කරා මොකද කරන්නේ? හොරකම් කරනවා. සමාජයේ චිත්‍රයක් හදනවා. මුළු සමාජයේ සෑම ශේෂ්ත්‍රයක්ම කඩා වැටලා තිබෙන වෙලාවක චිත්‍රයක් හදනවා. වැඩිම අපචාරයේ යෙදෙනනම් ඉන්නේ මොකේද? ත්‍රිදුරතේ කියලා. බොරු. මා දන්න හැම ශේෂ්ත්‍රයකම යම් පිරීමක් ලක් වෙලා තිබෙනවා. ඒ පිරීමේ යම් නියෝජනයක් විතර තිබෙනවා. එසේ නැතුව අපරාධ කරුවන්ගේ තෝතැන්නක් නෙවෙයි. රටේ දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයක යැපීම් මාර්ගයේ ත්‍රිවිධ රතනම්. ආණ්ඩුවේ වසරකට ආදායම් විශාල පංගුවක් ත්‍රිවිධ රතනම්. පොදු ප්‍රවාහනේ කඩා වැටලා තිබෙන රටක හයෙන් පස්සේ බස් එකක් නැති රටක ඒ සඳහා සේවා සපයන්නේ ත්‍රිවිධ රතනම්. වොන්ට මේ සමාජ ගරුත්වය අපි ලබා දී යුතු නැද්ද? දොස්තරවරු ඉංජිනේරුවන්ගේ විතර සමාජ අපවතින්න පුළුවන්. මේ සමාජයකට මේ සියලු ශේෂ්ත්‍ර අවශ්‍යයි. වෛද්‍යවරු ඕන, ඉංජිනේරුවන් ඕන, රියදුරන් ඕන, තීන්ත ගාන අය ඕන, පාරිශුද්ධ කරන කෙනෙක් ඕන, වඩු කාර්මිකයෙක් ඕන, නේද? ගොවියෙක් ඕන, මාළු අල්ලන දීවරයෙක් ඕන. මෙහෙම තමයි සමාජයක් පවතින්නේ. සෑම වෘත්තියකටම සමාජයේ පිළිගැනීමක් තිබෙන වෘත්තියක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඔබට අවශ්‍ය වෙන සමාජ පිළිගැනීම සහ සමාජ ගරුත්වය ලබා දී සහතිකයි එය ගොඩනැගී හැකි වන්නේ ජාතික ජනබල වේගී පාලනය ඇතුළ පමණක් එක්මයි. ඇසලපුර පසලොස්සක බොහෝ දිනේ නිමිත්තෙන් පැවති සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දිනේ පුරා කළුබෝවිල ශ්‍රී ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්තුණා. විහාරාධිකාරී පූජ්‍ය මල්දිනී චන්ද්‍රාලෝක හිමි විසින් උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් අනතුරුවයි. අනතුරුව පැවති පළමු ධර්ම දේශනාව මෙහෙවනු ලැබුවේ පූජ්‍ය බොරැල්ලේ අතුල හිමි විසින්. කාලීන ධර්ම දේශනාව සඳහා පූජ්‍ය රාජකීය පඬිතු කරපුටුගල රේවත හිමියන් වැඩම කරනු ලැබුවා. උදැසන 9ට ආරම්භ වූ කෙටි ධර්ම දේශනාව සඳහා වැඩම කරනු ලැබුවේ පූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේ. උදැසන 9:30ට ආරම්භ වූ ධර්ම කතිකාව සහ බුද්ධ පූජාව සඳහා පූජ්‍ය දියතලාව පියදාස හිමි සහ පූජ්‍ය බලපිටියේ සිරිසීවලි හිමි වැඩම කළ අතර විශාරද අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුන් සහභාගී වුණා. සොෆේෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරු මහතාද දහවල් සම්බුද්ධ පූජාව සඳහා සහභාගී වුණා. දෙවන ධර්මදේශනාව සඳහා වැඩම කරනු ලැබුවේ ආචාර්ය පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමින් වහන්සේ. පස්වරු 2:30ට පැවති ධර්ම සාකච්ඡාව සඳහා පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි සහ පූජ්‍ය අක්මීමඩ ධම්මපාල හිමි වැඩම කළ අතර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතාද එක්ව සිටියා. ඇසළ පොහෝ දිනේ නිමිත්තෙන් පැවති සියත අමාවැස්ස පෝදා සජීව විකාශය නිමවට පත් වුණේ උවැසි උවැසියන් සිල් පවාරණය කරවීමෙන් අනතුරුවයි. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග පැන වූ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව ජනතාව සුපුරුදු පරිදි සිය ආගමික වතාවත්වල නිරත වීම සඳහා විහාරස්ථාන වෙත පැමිණියා. ඒ අනුව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම කැලණිය රජමහා විහාරස්ථානයේද විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටියා.
जनाधिपति गोटाबे राजपक्ष पूर्ण विमर्शन महिंदानंद प्रदेश දෙදහස් එකොළහ වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති අවසන් මහා තරගයේදී තරඟ පාවා දීමක් සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කම්ගේ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශන ඒකකයේ විසින් පසුකේදා විමර්ශන කටයුතු ආරම්භ කළා. ඒ අනුව එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සහ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරයන් මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරුණා. එසේම හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මහතාද ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේදින ක්‍රීඩා වැඩදී විමර්ශන කමිටුව වෙත පැමිණියද පසුව ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගැනීම අවලංගු කෙරුණා. කෙසේ වෙතත් එම විමර්ශන ඒකකයේ පසුව නිවේදනය කළේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් 2011 වසරේ ලෝක කුසලාන අවසන් තරගය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තවදුරටත් ක්‍රීඩකින් කැඳවීම අවශ්‍ය නොවන බවයි. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ මෙහෙයුම් ප්‍රධානි ඇලෙක්ස් මාෂල් මහතාද සඳහන් කළේ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට හේතුවක් නොමැති බවයි. මේ අතර ලෝක කුසලාන අවසන් මහා තරගාවලියේ තරගයේ පාවා දුන් බවට තමා විසින් කළ පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසන්නේ. මම කියලා තියෙනවා ක්‍රීඩකයෝ මේකට නැහැ කියලා. අද වෙනකොට ඒවකට ක්‍රිකට් පාලකයන් පොඩි ලේකම්ෙන් කට උත්තරයක් ගත්තද? සභාපතිකින් කට උත්තරයක් ගත්තද? ඒ වගේම විධායක නිලධාරීන් කට උත්තරයක් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසි කෙනෙක්ගෙන් කට උත්තරයක් අරගෙන නැහැ. මම එහි පැහැදිලිව සඳහන් කරා තොරතුරු ගන්න ඕනේ කවුද කියලා. එක පුද්ගලයෙක් කට උත්තර අරගෙන ලිපිකණුව වහන්න පුළුවන්. මේ විදියටම තමයි පොලිසිය පහුගිය කාලෙත් කරේ. අපි යහපාලන ආණ්ඩුව ඇමතුරුන්ට පැමිණිලි දානකොට දවස් දෙකෙන් ෆයිල් එක වැහුවා. එහෙම ෆයිල් වහලා හරියන්නේ නැහැ. පරීක්ෂණයක් කරනවා පරීක්ෂණේ තියන්න ඕනේ. මගෙන් ඇවිල්ලා ආපු නිසා මේක බරපතලකම නිසා මම කට උත්තරයක් දුන්නා. නමුත් මේක විමර්ශනය කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින්. ඒ සම්බන්ධයෙන් මම උන්ට තොරතුරු දීලා තියෙනවා. මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා. කෙනෙක් පැමිණිල්ලක් කරාම එක පුද්ගලයෙක්ව ගෙනලා දවස් දෙකකින් ලිපිකණුවක් වහන්න පුළුවන්. සාමාන්‍ය පොලිසියක පැමිණිල්ලක් කරත් ඒකට සති ගාණක් යනවා. ඒ නිසා මේක කිසිදු පරීක්ෂණයක් සිද්ධ වෙලා නැහැ. පොලිසිය තමන්ගේ වැරද්ද වහගන්න මේක මගේ පිට දාලා තියෙනවා. ඒ නිසා මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ තොරතුරු දීලා තියෙනවා. මේ ස්ථාවරේ මම අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. ඒ පිළිබඳ කිසිදු වෙනසක් නැහැ. මේ අතර තරඟ පාවා දීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද මෙලෙස අදහස් පළවුණා. විශේෂයෙන් මං හිතන්නේ අලුත්ගමගේ හිටපු ඇමතුමා මේ ඉදිරිපත් කරලා තියෙන කිසිම පදනම් විරහිත චෝදනා අද නිෂ්පල වෙලා තියෙනවා. එම නිසා තුමා ඒකට වකින් බාර ගන්න ඕනේ. මේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහෙම රස්ත්‍ය අදු කිරීම, ඔවුන් හිරිහැර කිරීම සම්බන්ධයෙන් අපි දැඩි ලෙස අපගේ පිළිකුල්භාවය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒක නිකන් අර ඡන්දගුණ්ඩුවක් වගේ තමයි මට දැනෙන්නේ. ඒක ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙච්චර හිරිහැරයක් කිරීම සම්බන්ධයෙන් අලුත්ගමගේ ඇමතුමා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි. අපි වේදිකාවේ නැගලා නාට්‍ය ළඟපාන්නේ නැහැ. අපි අනිත් පැයට බයි වෙන්නේ නැහැ. देशपालन बाले क्रिकेट पावा देने प्रश्न मे वे अपहस करमी ओंगे पाक्षे क्रिकेट किसी चोदनाटे जनता नमक ක්‍රීඩාවෙ දූෂණ වැළැක්වීමේ පනත. ඒ පනත යටතේ ක්‍රීඩාව පාවා දීම ගැන බොරු චෝදනා එල්ල කරන අයට අවුරුදු 3ක සිර දඬුවමක් දෙන්න පුළුවන්. ඉතින් දැන් පොලිසිය මහලවයි සංගක්කාරවයි දැන් ක්ලියර් කරලා තියෙනවා. මේක බොරු චෝදනාවක්. ඉතින් මම රජයට කියනවා මේ බොරු චෝදනා ඉදිරිපත් කරපු අයට නීතිමය පියවර ගන්න කියලා. මම නීතිපතිතුමාට කියනවා රජය ඒක කරන්නේ නැත්නම් පුද්ගලිකව සිවිල් සමාජයට උඩත් පුළුවන් මේ බොරු චෝදනාවට විරුද්ධව අධිකරණයේ කටයුතු කරන්න. මම අහනවා රජයේ මේ අභියෝගය බාර ගන්නවද? ක්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් සම්බන්ධ නැත්තම් මේවැනි පීඩනයක් මේ ක්‍රීඩකයන් ඇති කරන්නේ කුමන බලාපොරොත්තුවක් ඇතුවද කියන එක පැහැදිලිවම අහන්න ඕනේ. මහා බැංකුව ගැන කතා කරලා ජනාධිපතිවන්ට පෙර අද අපි අහනවා මහා බැංකුව සම්බන්ධයෙන් මොනවද මේ රජයේ අරන් තියෙන පියවර? අද මේ රටේ විශාල වංචා ගණනාවකට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් ඉන්නවාද? ඒ වගේම තවත් වංචා දූෂණ ගණනාවක් මේ පහුගිය කාල සීමාව තුළ කතා කරා. ඒ වගේම මේවා අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කළා දිනවා. ඉතින් මෙවැනි කාරණා ගණනාවක් තීද්දී අපේ රටට කීර්තියක් ගෙන දුන්න මෙම ක්‍රීඩක අල්ලගෙන මේ කරන විහිළුව මොකක්ද කියන එක තමයි අපෙන් රජයෙන් අහන්න තියෙන්නේ.
पोलिस मद्र विनाशक कार्यांशे नव अध्यक्ष दुरे संदखा ज्येष्ठ पोलिस अधिकारी सुजित वेदपुल महता पत्कृतिवा व्यतर नीतिपति दपुलद लिबेरा महता पवसाने मद्र विनाशक कार्यांशे पिलबंदव महाजन विश्वास पलुदी बवाय पोलिस मद्र विनाशक कार्यांशे निलधारेन मत्कुडु जावाराम सिदुकरन बवट लद तोरतुरु अनुव ओन सोयागेनीम वेनुवेन अपराध परीक्षण देपार्तमेंतुव सह विशेष पोलिस कंडायम तुनाक मेहेयुमक् दियत् करनु लबुवा एहिदी सिदुकल अदाल विमर्शनवलदी मद्र विनाशक कार्यांशे निलधारेन 15 देनकु सह पुद्गलीन 3 देनकु मेवन विट ए संबंधेन अत्तडंगुटगेन ओन रंदवागिन प्रश्न किरीम सिदुकरनवा मेलेस पोलिस मद्र विनाशक कार्यांशे निलधारेन मत्कुडु जावारामे निरतवु आकार्य पिलिबंदव ईये दिन पोलिस माध्य प्रकाशक वरया माध्य हमुकदी प्रकाश कला मद्रव्य जावारं किरीम संबंधे दनट पोलिस निलधारीन 15 दिनक अत्तडंगुट अरगेन तियेनवा ईट अमतरव सिविल वैसियन 3 दिनक अत्तडंगुट अरगेन तियेनवा मद्रव्य नाशक कार्यांशे निलधारीन किहिप दिनकु मद्रव्य जावारं करुवन समग एकाबद्धव ओवुन समग एकतु वेला मद्रव्य प्रवाहनय किरीम संबंधेन ओवुन्ट उपकार कल बवट यानो दंट अनावरणय करगन तीनवा हेरोइन किलो 130ක් පමණ ප්‍රවාහණය කිරීම සඳහා අනුබල දීලා තියෙනවා දනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව ඉදිරිපත් කරලා තිබුණු අයිස් මද්‍රව්‍ය කිලෝ 500ක ප්‍රමාණයකින් කිලෝ 8ක ප්‍රමාණයක් එහි සංයුතිය වෙනස් කරලා ඒ ප්‍රමාණය අරගෙන ඔවුන් ඒ ජාවාරම් කරුවන් වෙත අලෙවි කරලා තියෙන බවට දැනට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා මෙලෙස පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ නිලධාරීන් මත්කුඩු ජාවාරමේ නිරත වන බවට තොරතුරු අනාවරණය වීමත් සමග වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් පොලිස් කොමිසම වෙත ඉල්ලීමක් සිදු කරමින් පසුගියදා පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම කාර්යංශයෙන් ඉවත් කර ස්ථාන මාරු වීම සිදු කළා එහිදී පුරපඩු වූ පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ අධ්‍යක්ෂක දුහරේ සඳහා සුදුසු පුද්ගලයෙකු අනුයුක්ත කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම වෙතින් ඉල්ලීමක් සිදු කළ අතර එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අද සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී කටයුතු සිදු කරනවා. මේ අතර නීතිපති දපොළද ලිවේරා මහතාද ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය පිළිබඳව ජනතාවගේ ඇති විශ්වාසය මෙවන විට පළුදු වී ඇති බවයි. පොලිස් ඉතිහාසයේ මේ වගේ විශාල සිද්ධිය ඇති වෙච්ච ප්‍රථම අවස්ථාව. එතකොට මේ සිද්ධි නිසා මේ ආයතනය කෙරෙහි මහජන විශ්වාසය පළඳ ගන්න. මහජන විශ්වාසය අවශ්‍යයි. එතකොට මේ කාර්යාංශය ක්‍රියාකාරී. ගමනාසලාගේ ක්‍රියාකාරකය මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම බලපාන. දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් රජය ආණ්ඩු බලය භාවිත කරලා සම්පූර්ණයෙන්ම නීති ආධිපත්‍ය බිඳ දාලා විශාල විනාශයක් රටට ගෙනෙන්න ක්‍රියා කරනවා. අපි දන්නවා ආර්ථිකයත් ඒ වගේම කඩාවැටෙමින් තිබෙන්නේ. දැන් අපේ ආණ්ඩු ආපු ගමන් ගම්මිරිස්සුන්ට මිල නැගගෙන අර ප්‍රතිපදනයේ නිරූපක නැවතුවා. කලින් ආණ්ඩුවේ ඇමතිලා වැඩේ කරේ බිස්නස් එක කරේ. නියම රාජ්‍ය නායකත්වයක් ලැබුණම දේශීය නිෂ්පාදකයට අවශ්‍ය සාධාරණ ඊට වෙනවා. අපිට බල කරනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගයකට පරිවර්තනය වෙයලයි කියලා. ආණ්ඩු බලය අයිතු ලෙස පාවිච්චි කරනවා. සංවර්ධන වැඩ කරනවා කියලා ගිහිල්ලා මිනිස්සු පාරවල් මනිනවා. ඒ වගේ වැඩ කරලා ජනතාව නොමගරනවා. අපේ ආණ්ඩුව තියෙද්දි අපි ඒව කරේ නැහැ. මේ ආණ්ඩුවට ඉතින් ඔය කොමිෂන් සභාවාරම පේන එක ණයට පොළඟ පේනවා කියන්නේ. මේ අගෝස්තු 5න් පස්සේ අලුත් පරිච්ඡේදයක් ලියවෙන්නේ. ඒ පරිච්ඡේදය තුල මේ රටේ තියෙන වසංගත සියල්ල ඉවර කරන්න අවුරුදු 2ක් 3ක් ඇතුළත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගකීම් පවර අතරම අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන ආර්ථික ක්‍රමවේද ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ආර්ථික දර්ශනයක් එක්ක යනවා මිසක් එහෙම නැත්නම් ආරක්ෂක අංශ හරහා ආර්ථිකය දියුණු කරනවා කියන ලෝකේ එහෙම ආදර්ශ අද නැහැ මේ පාර්ලිමේන්තුවත් පෞගිය පාර්ලිමේන්තුව වගේ වුණොත් විවිධ ප්‍රතිලාභ වලට විකිනෙන අර පැත්තට මේ පැත්තට පැනලා මේ රටේ ජාතික සම්පත් විනාශ කරන පිරිසක් තමයි නැවත නාම යෝජනා ලබලා මේ සියලු පක්ෂ වලින් ඇවිල්ලා ඉන්නේ පරිගණීමේ චේතනාවෙන් සම්මත කරගත් නීති රීති සියල්ලම අහෝසි කරන්න නම් අපිට 3න් 2 බලය පාර්ලිමේන්තුවේ අවශ්‍යයි. 3න් 2 බලයක් කියලා නම් MCC ගිවිසුම ඉරා ගන්න. 3න් 2 බලයකින් පාර්ලිමේන්තුවේ කරනම් කරන්න පුළුවන් වේ දේ තමයි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. අපේ රටේ මිනිසුන්ගේ දේශපාලන බුද්ධිය කොයි තරම් පහත් මට්ටමකට දාලා සලකනවාද කියන්නේ. රටේ අනාගතය ගැන කතා කරනවට වඩා සිරිකොත අල්ලන්නේ කොහොමද කියන එක තමයි දෙගොල්ලොගේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. පොහොට්ටුවට තන්ද දෙන්න. පොහොට්ටුවේ සියලුම අපේක්ෂක පොහොට්ටුවේ නෙමෙයි මහින්ද මහත්තයා අතර ගියේ නැති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ගෙනියන්න පුළුවන් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට අපිපත් කරගන්න ඕනේ
රාත්‍රීපුවත් විකාශය අවසන්. තවත් තුනසුම්පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.